ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පසුගිය කාලේ තරගයක් අවසන් කළාට පස්සේ අපට ඇහුණු කතාවක් තමයි අපි හොඳට සෙල්ලම් කළා. පොඩි පොඩි අඩුපාඩු වුණා. නායකයෙක් විදිහට මම වගකීම ගන්නවා. ඉස්සරහට වැරදි හදාගෙන යන්න තමයි හිතාගෙන ඉන්නේ. හැබැයි දැන් ඒක වෙනස් වෙලා වගේ. ලසිත් මාලිගේ නව ශ්‍රීලන්තේක T20 තරගය ඉවර වෙලා තරගයේ පරාජය වගකීම ගන්න උනායි ගැන කෙලින්ම කිව්වා. නව ශ්‍රීලන්ත මුල් කඩලු 5 ලකුණු 55කට බිඳ දාලා තියෙද්දි පසුබිම් ප්‍රතිකරුව පෙන්නවා. මේ පිටියේ ලකුණු ගන්න එක ඒ තරම් අමාරු නැහැ කියලා. හැබැයි නව ශ්‍රීලන්ත ප්‍රතිකරුවේ පෙන්න පොදේ දැක්කේ නැහැ වගේ තමයි අපේ ප්‍රතිකරුව පහර දුන්නේ. අපේ ප්‍රතිකරුව සෙල්ලම් කරපු විදිය ගැන නායක ලසිත් මාලිංග තරගයෙන් පස්සේ තිබුණු මාධ්‍ය හමුවේදී ඇත්තම කතාව කිව්වා. මාලිංග කිව්වා අපේ ප්‍රතිකරුව තරඟ වදින විදිය තාම දන්නේ නැහැ කියලා. ඒ වගේම පන්දු යවන්නොත් හැදින්න ඕන කියලා තමයි කිව්වේ. පන්දු යවන්න ගත්තම පන්දු වාර 16ක් යවනකම් හොඳට කළා. ඒ වගේ පිටියක අවසාන පන්දු වාර යවන්න විශේෂ හැකියාවක් ඕනේ. අපි පන්දු යවන්න ඉක්මනට ඒ දේ ඉගෙන ගන්න ඕන. අද මුල පන්දු වාර යවපු විදිය බැලුවම මේ වගේ පිටියක ගොඩක් සතුටු වෙන්න පුළුවන්. මම හිතන්නේ මේ පිටියේ ලකුණු 180ක් කියන්නේ හඹා යන්න බැරි ඉලක්කයක් නෙවෙයි. අපි ප්‍රතිකරුව අද 7ක් හිටියා. එතනින් දෙන්නෙක් හිටියා මැච් ෆිනිෂර්ලා විදියට කණ්ඩායමට එකතු කරගත්ත. තරඟයක් අවසන් කරන්න ප්‍රතිකරුව දැනගන්න ඕන. පසුගිය කාලේ අපි දැක්ක මේ විදියට තරඟය අවසන් කරන්න බැරුව අපි පරාද වුණු තරඟ. තාමත් මේ දේ වෙනවා. මේ වරද නිසා පසුගිය අවුරුදු දෙකේ අපි පරාජයන් කීයක් ලැබලා ඇද්ද? මෙයාලා දන්නේ නැහැ තරඟයක් අවසන් කරන විදිය. ওই විදියට ප්‍රතිකරුවන්ගේ රෙදි ගලවපු මාලිංගගේ කතාව වහගෙන හිටපු රසල් ආනල් මාලිංගගේ කතාව සම්පූර්ණයෙන්ම අනුමත කරලා ට්විටර් පණිවිඩයක් තියලා තිබුණා. ඒ මාලිංගගේ කතාව ගැන ආනල්ගේ කතාව. මාලිංගගේ කතාව ගැන ඔයාලගේ අදහසක් අපිට කමෙන්ට් කරන්න. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස්ස පෙරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාව වෙතින් ඔයාට සුබ දවසක්.